දැන් මම නමස්කාර කරලා පටන් ගන්නවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මගේ දේශනාවට මම ධර්ම පාඩය කරගන්නේ සුභ මානවකයා බුදුහාමුදුරන් ළඟට ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරා. ඒ ප්‍රශ්න මාලාවට බුදුහාමුදුරු දීපු උත්තරේ එතනයි කම්මස්සකා මානවසත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම දායාද කම්ම පටිසරණා කම්මං සත්‍යේ විවදති යරිදම් හේනක් පනේතයි. මේක තමයි බුදුහාමුදුරුව සුභ මානවකයා දීපු උත්තරේ. සුභ මානවකයා බෞද්ධයෙක් නෙවෙයි. තෝදෙය පුත සුභ මානව. තෝදෙය කියන බ්‍රාහ්මණයාගේ පුතා. තෝදෙය බ්‍රාහ්මණ හින්දු හින්දු බ්‍රාහ්මණයා. යාලි පුතා හින්දු. ඒක රදහන බ්‍රාහ්ම. බ්‍රාහ්මණ තවනමක් වෙන ප්‍රජාපති. සියලු දෙනාගේ පියා. අපර සියලු දෙනා මැවුවේ බ්‍රාහ්ම ප්‍රජාපති. ඒ ප්‍රජාපති කියන නැවිල්ල ගැන මේ හින්දු භක්ති ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මොකද්ද? මේ සියලු දෙනාගේ පියා ප්‍රජාපති තමන්ගේ දරුවන්ට පොඩි වෙනසක් කරලා තියෙනවා. සමහර දරුවෝ සුදුයි සමහර දරුවෝ කළුයි. ඔක අපිට නම් ප්‍රශ්නයක් නෙමෙයි නේද? මමත් ටිකක් අල්ලන්නේ. මං තාලෙල්ලු. අපේ නංගි දයාමාලි විජේනායක මැතිණිය ටිකක් අල්ලු. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. බුද්ධ බුදුහාමුදුරන්ගේ අග්‍රශාවක දෙනම සරියුත් මුගලන් දෙනම සරියුත් හාමුදුරුව රත්තරන් පාඩ. මුගලන් හාමුදුරුව මොන පාඩ? නිල් පාඩ මිනිස්සු ලෝකේ නැහැ. නිල් පාඩ වෙන්නේ මරුණා කළු පාඩ. කළු පාඩ කියලා චිත්‍ර ශිල්පී අඳින්න කැමති නැහැ. මොකද මේ මුගලන් හාමුදුරුව ටිකක් කළු නෙවෙයි. මුගලන් හාමුදුරුව අප්‍රිකන් ජාතිකයෙක් වගේ ඉතාම තදම කළු. ඒ තද කළුවෙන් විහාර විත්ති ඇඳලා මිනිස්සු බය වෙනවා වදින්නේ. ඒ නිසා නිල් පාඩෙන් ගාදේවා. නිල් පාඩ මිනිස්සු ලෝකේ නැහැ. නිල් පාඩ කියන රෝගයක්. අපේ නිල් පාඩ වෙන හැම මිනිහෙක්ම මැරිලා දවස් තුනක් මැරිලා එක දවසකින් ඉදිමෙන්න පටන් ගන්නවා. එතකොට අපි කියනවා උද්දු මාත. දෙවෙනි දවසේ මිනිහලට දැන් නිල් පාඩ වෙලා. ඒ තුන්වෙනි දවස පළවෙනි දවස දෙකන් දින දෙවෙනි දවසේ ඉදිමෙන්න පළවෙනි එක අපු උද්දු මාත කියනවා. ඊළඟට නිමි නිල. මිනිහල කොහොම සම්පූර්ණ මිනිහ නිල් පාඩ. එහෙනම් බගලනාවුරු රැච්ච කෙනෙක් නේ. බගලනාවුරු ජීවත්ව අවුරුදු බොහෝ කාලයක් වැඩ කරපු අන්දිමේ හැබැයි පොරොන්ගෙන් පහරකාර වුණා උන්වහන්සේ පින්නියම් පෑ. නරුණ නෙවෙයි පින්නියම් පෑ. උන්වහන්සේගේ පහර දීපික ඇති දෙයක් නැහැ. පින්නියම් පෑම සීකමැත්තෙන් උන්වහන්සේ බාර ගත්තා. උන්වහන්සේට ඒ පොරොන්ම මෙල්ලගෙන යන්නත් තිබුණා. ඉරදි බලේ. ඒ වගේම පොරොන් ගාන අහුම වියන්නත් තිබුණා. ගෙදරදීම වෙන මාතක යන්න තිබුණා. එහෙම නොවේ උන්වහන්සේ බැලුවා ඇයි මට මෙහෙම හොරුන්ගේ තරදිනයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකත් පෙර කර්ම විපාකය. තමන්ගේ අම්මා තාත්තා අන්දර ලිගිටි අවුරුදු ගාණක් සාතු කරා. සාතු කරලා අවසානයේ මොකද විවාහයක් වුණා. විවාහ වෙච්ච භාර්යාවට හරි කියන තියෙන්නේ වැඩේම අම්මා තාත්තට සාතු කරන්න දෙන්න රන්දි වුණා. අන්නා භාර්යාවයි කීමට එහෙම වෙලා අම්මායි තාත්තායි කැලේට ගිහින් දාන්න තියෙන්නේ. කැලේට ගිහින් දාන්න තීරණ කළා. මේ ගෑණි කිව්වේ මේ බාරගේ මරලම ඉන්නේ. ඇයට මරන්න හිතා ගන්න බෑ. අම්මා තාත්තා කැලේට ඉන්නේ අම්මා තාත්තට පේන්නේ නැහැ. කටහඬ මාරු කළා. අම්මා තාත්තට ගහනවා. පොල්ලක් අර. ගහනකොට අම්මා තාත්තා එයා ගහන පුතේ පුතේ අපිට හොරු ගහනවා පුතා ඉක්මනින් බේරලා යන්න. ගහන්නේ පුතා. ගහන පුතාට අම්මා තාත්තා කියන පුතේ ඉක්මනින් බේරලා යන්න. උතේ අපිට හොරු ගහන. අන්න යාගේ හිත වෙනස් අපුයි මේ මං ගහද්දි මාව බේර ගන්නයි අපේ අම්මා තාත්තා කෑ ගන්න අනේ පුතේ බේරලා යන්න පොරුන්ගෙන් බේරලා යන්න කියලා. දැන් නැත්තේ කම්පාවක් ඇති වුණා නවත්තලා ගෙදර ගියා. ඉතින් ඒ නිසා ඒ පාපේ දැන් සිහිපත් වුණා. ඒ පාපේ මම දැන් බෙදින්න ඕනේ. මට පුළුවන් ඉරදි බලෙන් නැහැ හොරුන්ගෙන් මගහැරලා යන්න. මං බෙදින්න ඕන අම්මා තාත්තට ගහපු විදිහට මං උටි ගන්න ඕන කියලා අම්මා තාත්තා ගහන්නේ කුටි කකහෙට තරම් උනාසේ සිහි කල්පනා යුතුව ධර්මානුකූලව නිර්වාණ අවබෝධයේ මතක ඒ පැත්තට සිටිය යුතු කළා. නිර්වාණ සංකල්පය තුළ මාසෙ පිරිනිවන් පෑන. තම මාසෙ කිසි වේදනාවක් අවුලක් නැහැ. මාසෙ පිරිනිවන් පෑන. ඉතින් මම මෙච්චර කියන්න ඕනේ මේ කළු පාට ගැන කියන්න කිව්වෙත් මෙච්චර කියන්න ඕනේ. ඈ කතා දේශනේ වෙන මාතෘකාවක් දේශනේ කම්මත්තකා මානසත්තා කම්මයෝනි කම්මබන්දු කම්මදායද
කම්ම පරිසරණ කම්මං සත්‍ති උපදති යලිදන් හේනම් පණිතයි. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මේ සියලු දෙනාගේ පියා සියල්ලන්ගේම මැවුම් කර ප්‍රජාපති බ්‍රහ්ම ඇයි සුදු කරු වේදයක් ඇති කරේ? ඔය වේද බුදු හාමුදුරන්ට නැහැ. නැති නිසානේ එක්කෙනෙක් අග්‍රසාව රත්තරන් පාන හන්දේකන අතන කාලේ දෙන්නව අග්‍රසාව කරගන්න. කාට ආදර්ශ නැහැ. සුදු කරු වේදයක් අපිට නැහැ. නීග්‍රෝ කාර්යයට අපි මිනිස්සු පිළියෙල සැලකන. හැබැයි නීග්‍රෝ කාර්යයට උන්නේ මොකක්ද? කෝටි ගණනක් එංගලන්තයෙන් ඇවිල්ලා ප්‍රංශයෙන් ඇවිල්ලා ජර්මනියෙන් ඇවිල්ලා පුතුගාලෙන් පුතුගාලේ අද ඇංගෝලාවේ මොසම්බික්වල උන්ගේ භාග පාලනයක් තියෙනවා. නයිජීරියාවේ යම් ක්‍රමයක ඉංග්‍රීසි පාලනයක් තියෙනවා. හැබැයි වෙනම නිදහස් ආණ්ඩු තියෙනවා. දකුණු අප්‍රිකානු නෙල්සන් මැන්ඩෙලාගේ පස්සේ ඉස්සක් වුණා. මේ ඔක්කොම යටත් කරේ කවුද? සුද්ධ. යටත් කළා කෝටි ගණනක් ඇමරිකාවට වහල් වශයෙන් පැටවෙනවා. ඒ පටවලගේ මිනිසුන්ගේ කෝටිකට අධික සංඛ්‍යාවක් මාත ධර්ම මතය මාසෙකට අධික කාලයක් යන ඒ කාලේ දුන්නා වලින් ඇමරිකාවට යන්නේ. මගේ කවදාකවත් මිනිසුන් මොදි ගිල නැහැ. ලෙඩ වෙනවා වහන දාන පුරා ගන්නවා. පොඩි පොඩි බෙහෙත් දෙනවා. හරියට නැත්තම් ඉහළ දාන කරනවා. එංගල ඉස්පාන්‍යෙන් ඇමරිකාවට ගියේ යාත්‍රිකයෙක් ලියලා තියෙනවා. මම ඇමරිකාවට ගියේ පාවෙන මලමිනී පස්සෙන් තමයි මම පාර හොයන්නේ. ඒ තරම් මලමිනී පාන කළු ජාතිකයෙක්. ඒ මනමිනී පස්සේ යනකොට මට ඇමරිකාවට පාර හොයාගන්න පුළුවන්. ඒ තරම් කළු ජාතිකයෝ වීම නිසා කෝටි ගණන් මිනිස්සු මෝදේ නරුන් කෑ. කෝටි ගණන් ඇමරිකාවේ වහල් වුණා. ඒ වහල් භාවයේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති වෙනකම් තිබුණා. ඒබ්‍රහම් ලින්කන් කල්පනා කරා මේක ඇමරිකාවට ලැජ්ජා. වහල්කම නැති කරාම ඒකේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? ඒබ්‍රහම් ලින්කන්වත් මැරුවා. ජනාධිපතිව මැරුවා. තේච්චර දරද පරමද දෙයන්නේ කල්සුන් වේදේ තාමත් ලෝකෙම තියෙනවා. හැබැයි දැන් නම් ඉතින් ඇමරිකාවේ අර ඔබාමා කෙනෙක් කියන කල්මිනේ ජනාධිපති වුණානේ ඒ වුණාට ඉතින් තාමත් තියෙනවා. තාමත් ලෝකෙම වේදේ තියෙනවා. හැබැයි අපි ගාව කවදාවත් මේක නැහැ. ඒ බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා සුභ මාර්ගයට අපිට කල්සුන් වේදකින් පළක් නැහැ. මේ ඔක්කොම මිනිස්සු පුරා පුත කුසල කර්මයක් කරනවා. කම්මස්සකාමනුසත පෙර කරපු කන්‍යපාගානු තමයි මේකේ කියන දැන්නසෙ. ඥානගල ප්‍රශ්න වෙන දින සමහරු විරූපී සමහර ස්වරූපී ඕකේ අදාළ නාරයක් නැහැ. එක එකනාගේ මනසේ තියෙන පිළිගැනීම තමයි ස්වරූපී විරූපී. අපි කවුරු එක මිනිස්සු කර්මා රූපේ විදලා තියෙනවා. හැබැයි නෑ සමහර ඉන්න මහේශාක්‍ය වෙනුමක් තියෙනවා. සමහර අල්පේශාක්‍ය වෙනුමක් තියෙනවා. පාරේ බෙන්සගේ ගින් බැස්ස අල්පේශාක්‍ය වෙනුමක් ශ්‍රංගන්නේ ආය යන කැවුරු කෙනෙක් ඔය නේදා වගේ යන අල්පේශා සමහර ඉන්න කාර්යයක් නැහැ පයින් ගිය දෙපැත්තේ ඉන්න එකලම උදාර යන්නේ මහේශාක්‍ය වැඩමක් ඒක ඕකත් වැඩක් නැහැ බුදුහාමුදුරන්ට ඕක වැඩක් නැහැ බුදුහාමුදුර මගේ හම්බෙච්ච සුනීතව කසල සෝදකයා වසුචි බලන්නේ කියලා ආවුනේ යම ඒ පස්සේ බලන්නේ පාරේ මහාන කර බුදුහාමුදුරන්ට ඔය අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙයක් නැහැ තවත් තියෙනවා සූරුපී විදීපී අල්පේශාක්‍ය මහේශා අනේ බුදුහාමුදුරේ සමහර උපන්දා හිටන් ලෙඩ සමහර විස්මරණයක් නැහැ. ඇයි මේ මිනිස්? බුදුහාමුදුරේ කියන ඔය ලෙඩත් ඒ කර්මාරූප ප්‍රයෝගගෙන අපි වාද වෙලා වැඩක් නැහැ. ඊළඟට කියන සමහර ළමාවියේ මැරෙන සමහර ගැටවරවියේ මැරෙන සමහර ධර්මවියේ මැරෙන සමහර ජීවිත අවබෝධය ලැබෙනුනට මැරෙන්නේ නැහැ. මොකද මේ වෙනස? ඇයි අපේ පියා කවුද බ්‍රහ්ම නැත්නම් ප්‍රජාපති මේ වෙනස් තමන්ගේ දරුවන්ට වෙනසක් එක්ක බුදුහාමුදුරුවෝ කියනවා මම බුගෙන නෑ පියෙකුත් නෑ ඔයාට පියෙක් ඉන්නවා කවුද ඔයාගේ තාත්තා තෝදේ එයා තමයි පියා වෙන පියෙක් නෑ මව කෙනෙක් නෑ මේ සංසාර ගමනේ අනන්ත වූ සංසාරේ අපි කරපු පින්පව් අනු මේ ගමන යන අපාය යන තිරසං උපදින තිරසං උපදිනගේ සෙල්ලම මම බෙල්ලන්විල පන්සලේ ගිය අනගාරිකම ඉන්න කාලේ පළවෙනි අවුරුදු බෙල්ලන්විල පන්සලේ මට වෙනම කාමරයක් දීලා තමයි කාමරේ ගාවට බල්ලෙක් ආවා. හරිම වැඩක් ආවා. මං දොරරෙන් ගලු බල්ලෙක් ඉන්න වැටේ. බල්ලෙකුට ඒ බල්ලගේ කොල්ලෙන් පණුව වැගිරෙමු. බත්තට වගේ අර වාස්තුති බත්තට වගේ උඩට යනවා රායි ගැටලා. බල්ලෙකුට ඔළුව කෑවන් පස්සේ හොඳට කරගන්න ඕන. ඒක ගන්න බෑනේ. ඇගේ ඕන තරම් ලේව ගන්න බෙල්ලේ උඩට හරින්න. දැන් මේ බල්ලගේ ඔන්නුල පණුදා බල්ලවා රැලේ යනවානේ බල්ලවා එහෙනම් හැම කෙනෙම උඹ බණන වැඩයි කියලා මම පෑන්නේ නැහැ මාත දුක හිතිලා මම නුඹට ඒක අරගෙන දෙකක් දෙත්සයි දෙන්න කරලා යන්නේ කොහෙද
අපේ විජේනායක මහත්මයාගේ දාන වෙබ්සයිට් එක මම ගිනලා තරහ 10ක් කඩලා වතුර කරන්න වක්කර අර තුවාලෙ පණ ඔක්කොම එළියට බන්න ඔළුව ගැසලා දිනු දුර එහාට ගිහින් වැටලා නැතිව උඩ සාහනයක් ඇතුව තමයි ගිනා ඉතින් බලන්න බල්ලෙක් කියලා මොකක්ද ඇති වෙන්නේ බල්ලෙක් නා අපේ ඔළුවේ කුණෙක් කරවත් අපිට ඉන්න බෑ මගේ නම් ඔළුවේ කුණරා මොකද මගේ සුබුගා ඉන්නේ ඔයගොල්ලන් ඔළුවේ කුණිට මොකද කුණෙක් තමයි රසනවනේ ඒක ඉවර කරගන්නයි බලන්නේ ඔළුව මොලේ කනවනයි පණු ඒ තිරසන්න උපන්නාම කියලා ඉවරයක් නෑ අලියෙක් වුණත් ඔහොම තමයි හෙන්රියෙන් හරි කුංචි මිනිහෙක් හෙන්රියෙන් පාන්නේ කරනවා අලියාගේ කැලේ හි කරුණේ තුවාලේ වුණොත් එනම් පණු ගහලා වැන්නා ඕක තමයි කතන්දර සා අලියෙක් වුණත් ඒ කියන්නේ සිංහයක් සිංහ නාදේ මහ පුදුමයි මම සෑයක් ගල් කිස්සේ ගෙදර ඉන්නකොට මගේ යාළු ගේවල ටෙම්පල් රෝඩ් එකේ මට රෑ එකට විතර අමු ශබ්ද කරනවා මොකද ගල් කිස්සම දෙවනක් තුන මං ඇවිල්ලා ඇහුවා මගේ යාළුවගේ නන්සේ මුණරත් මොකද නන්සේ මේ සද්දි ඔය දෙවිවර සත්‍ය උද්‍යාන සිංහයා ගෑහනකො හැමදාම ගෑහන්නේ මාසෙකට දවසක් විතර රට ගෑහන්නේ මොකද ප්‍රශ්නයක් සිංහ නාදේ කොහෙද ගෑ ගහන්නේ දෙවිවර සත්‍ය උද්‍යාන ගල්තිස්සේ ටෙම්පල් රෝඩ් එකේ මට ඇහිනවා රෑයකට සද්දි කොහොමද සිංහ නාදේ ඒ සිංහ නාදේ රණේ කියලා බුදුහාමරගෙන කියන සිංහ නාදේ කියන්නේ ඒ වගේම දන්න නරසිංහ ඒ සහි දුය පිතා නරසිංහ ඔබේ පියා නරසිංහ සිංහ කියන කවි බොහොම ගෞරවයෙන් කතා නම් කැඩේ සිංහයන් ලඩක් වුණා කියන දෙයක් නෑ පණුව දැම්ම හොඳ කරගන්න බෑ නාද කරගෙන ඉන්න පුළුවන් නෑ කරා ඔක තමයි වෙන්නේ ඒ නිසා බිම්මගෙන තිරසන් අපාය ගැන අපි මෙලෝ දකින්න ඒ බරන්ද මේ අපාය ගිහින් ඉන්න දේවල් වැඩි කියන්න ඕනේ නෑ ඒක පොඩ්ඩක් මතක් කරන්න අපාය ගියාම කියනවා වදක ඉවරෙලා යමපල් ගන්නේ අනිනවා මේ කපනවා කෑලි කපනවා කියන ඕව දකින්නවට බලන්න ගොළු බෙල්ල රහිනා නේද උඹ ගොළු බෙල්ල එන්නේ හට්ටක් ඇතුලේ ගොළු බෙල්ල කාම හරි දැක්වම අර උගේ නල දෙක පාත් කර ගන්නවා හට්ට ඇතුලට දෙංගන හැබැයි ඕකෙන් බේරෙන්න බෑ කාගෙන්ද හැටි කුකුලකින් බේරෙන්න අපි හොටෙන් හැවිලා තියෙනවා හැටි කුකුල කෑලි පණ පිටින් අරු කෑ ගන්නත් දැන් කෑලි පණ පිටින් කඩ කඩ ගන්න ඔන්නදී ඔන්න වදකේ වදකේ තමයි හැටි කුකුල වදකේ නිර්සතා තමයි අර කතා ඔය මෙලෝ අපිට අගෙන තිරසන් ලෝකේ තව කොයි තරම් සතුටු ඉන්නවද කෑලි කඩ කඩ පණ පිටින් කන ඇය ඉදි විහිණි කුස්ස කටුසන් අල්ලන්නේ පණ පිටින් කෑලි කඩ කඩ ගන්න ලේන් වල්ලන්නේ පණ පිටින් කෑලි කඩ ඉදි විහිණියට සුදු දෙයක් ආයෙත් ගන්නන්නේ ආවය කණෙන් එල්ලෙන් යන්නේ ඊළ පණ පිටින් කෑලි කෑලි කඩ කඩ ගන්න පණ පිටින් හාව ලේන ගෙම්බ 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 කියන්නේ දිනු සතේ කකුල් හතරක් තියෙන අමුරාගේ ඔළුවක් තියෙන උතර නෙවෙයි බුදුහාමුදුරුවෝ බණ කියද්දි එක ගෙම්බේ අහගෙන හිටියා උරු තේරෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ හඳහරි මෙහි ඒ මෙහි ශබ්දෙට මූ කන්දීගෙන හිටියා කන්දීගෙන ඉන්නකොට ගෝවියෙක් කියන ඒ ගෝවියාට මේ බණ අහන්න දුන්න ගෝවිය අතේ කිච්ච කෙවිට තිබ්බා තිත්තේ අරුත හොයා ඌ ඒ කෑ කෙවිට නැහැ බුදු බණට තේරෙන්නේ නැහැ මේ හඬ කන්දීගෙන ඉන්නේ කෝට රදලන උන් මැරුණා ගන්නානු මණ්ඩුරණන් දීර්ඝරාජයක දීර්ඝලෝක උපන්න මොකද බුදුහාමුදුරුවෝ කියන පැහැදීමේ ඒ නාදීර පැහැදීමේ කියන්නේ ගෙම්ම දෙවුන් සතේ ඒ ගෙම්ම මැරෙන්නේ කොහොමද නෑට අහුණාම පණ පිටින්නේ කෑ ගහද්දි ගිලිනවා කෑ ගහද්දි ගිලිනවා බඩට ගිහිල්ලා කියලාගෙන් තමයි මැරෙන්නේ හතර වටේම යමලෝක පිටි වගේ තමයි නෑගේ බඩ ගැම්ලියගේ බඩ පිඹුරගේ බඩ වෙන ඕනම ස්ත්‍රියගේ බඩ දියුන්නේ බා කිඹුලක බලන්නේ කියත් එහෙම තමයි. කිඹුල නිකම්ම කියනවා කන්නේ නැහැ. ඒත් එහෙම තමයි. ඒ නිසා බිම්මගේ ගෙම්බෙක් කියලා උපන්න සිංහෙක් කියලා උපන්න වෙනසක් නැහැ. බල්ලෙක් කියලා උපන්න තෝරන්න තත්ත්වය. බල්ලෙක්ගේ ඇල්සියස් බල්ලෙක් උදේ ඇල්සියස් බල්ලෙක් කාටියක් හොදන්නේ මොන හොඳද අපේ ගමේ බල්ලෙක් එක්කටි හොඳයි. ගමේ බල්ල නිදහසේ ඉන්න ඇල්සියස් බල්ල දවසේ පැය 24 23ක් මිනිහ කෝඩුවේ. ඈ පැයක් විතරෙන් චේන් එකෙන් බැරගෙන අල්ලගෙන යනවා පෙන්නන්න. ලෝක තමයි සත් හිරේ ඉන්නේ බල්ලෙක් වෙලා කූඩුවේ ඉන්නේ ලෝකේ දකින්නේ නැහැ ඒ නිසා අපිනේ එල්ජේෂන් වලත් එකයි ගාමේ වල්ජේෂන් වලත් දෙකම එකයි ඒ නිසා බුදුහාමුදුරුවෝ මේවා දකින්නේ සමානත්වයෙන් මේවා තමයි කර්මානුරූපයි මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ මේක පැහැදිලි කරනවා කාටද සුත්තෝ දේ පුත් සුභමානක මේ ඔක්කොම පැහැදිලි කරනවා ඇයි ලෙඩ වෙන්නේ ඇයි අපාරේ මැරෙන්නේ
සතුන් මරපුවයි, හරක් මරපුවයි, අකයි මරනවා. මිනිහ මරපුවයි ළමාගේ දෙම මරනවා. පෙරදිනේගේ මිනිස්සු ලපන්න ළමාගේ මරනවා. සක් කරපු පවුම තමයි ළමාගේ මරන්නේ, ගැටවලුගේ මරන්නේ, තරුණියේ මරන්නේ කරපු ප්‍රාණඝාත අමුදල්ල ස්වභාවයන්. ආව මරුවට වඩා කි මරණය හරකේ එළුවේ හරක කියන්නේ අපිට දුන්නේ සක් අපිට අම්මා වගේ. එළදෙනගේ හිරිවලින් මම වස්වෝරසහද අපේ ජීවිතේ ගොඩනගන්නේ එළදෙනි මත. සමහර අම්මලා කිරි මඳුනා ඔබට දෙන්නේ පිටිගිරි දෙන්නේ තෝරන් තමයි. ඒ නිසා බින්වතුනේ හරකේ මරණ ගැන මහත්ිනක් දෙමෝපිය මරණගේ විනාක් නෙපා මහ පාපයක්. ඒ පාපේට අනුව තරුණිය වැරෙන්න දුන්නා. මිනිහා තමයි ළමාවී දිනා මේ ඔය විදිහට ගත්තාම මේ පාපේ කරපු බව වගේ මේක වෙන්නේ. කරපු පින්නම තමයි ලස්සන වෙන්නේ, සුදු වෙන්නේ, කළු වෙන්නේ, කළුණක් වඩා ගුණවත් වෙන්නේ, දින්වත් වෙන්නේ, බුද්ධිමත් වෙන්නේ. සමහර වෙලාවයි මොඩය. ඒකත් තමයි මානව සුභාන. සමහර වෙලාවයි මොඩය. පඬිතේ කරන දේ කරන්න හැංගෙම දුන්නේ. සමහර වෙලේ පස්සෙන් කියන ප්‍රශ්න අහන. ඒ බුද්ධිමත් ළමයි. ඒ නිසා මේ පින්වත් කමාන තමයි බුද්ධිමත් බව තියෙන්නේ වෙන්නේ. කල් සුදු වලින් නෙවෙයි. ඈ සුරුපීවිදුරු ඉන්නේ බුද්ධිමත්කම තේරුම් ගන්නේ ඒකත් පෙර කුසලන්නේ බුද්ධිය තමයි වටින්නේ වටිනාම දේ බුද්ධිය බුද්ධිය ලැබෙන්නේ පෙර ධර්මන්තේ ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරනේ උදේට දේශනා කරලා මොකද වෙන්නේ අන්තිමට තෝදේ යුක්ත මානවක මහානේ මහානේ රහත් වෙනවා ඒ තරම් වටිනාන්නේ බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න අහනකොට මිනිහා බුදුහාමුදුරන්ගේ බණ අහලා අන්තිමට මහානේ රහත් වෙනවා ඉතින් ඕගොල්ලෝ බෞද්ධ වෙලා උපන්නේ අපි මේ බෞද්ධයල උපන් අපි බුදුහාමුදුරුවෝ ගැන තාම හරියටම දන්නේ නැහැ ඈ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද අපි බුදුහාමුදුරුවෝ ගැන තේරුම් ගන්න නම් බුදුහාමුදුරුවෝ කාගේද මුලින්ම විවරණයක් දෙන්නේ දීපංකර පාදමයේ 29 වෙනි විවරණ ගන්න ඕනේ කපුස් කාශ්‍යප ගෞතම දක්වා එනකොට නේද කපුසන් ගෝණාගම ඒව විතරක් නෙවේ සුජාත විපස්ස සිකී ආදී දීපංකර පාද මුලේ පටන් බුදුවරු 28ක් කොට දැන් ආයෙ පොඩි පොඩි කතා යනවා දැනෙන්න. ඒගොල්ලෝ මට කියන්නේ බුද්ධාගමේ නෙවෙයි වගේ. ඈ මං හිතන්නේ මේගොල්ලෝ දේවතාවය කියලා. ඈ දාම්පාසල යන දරු මං සලකන්නේ දේවතාවු විදියට. ඈ බුදු කතාවල් නැතුව පොදට මේ ටික අහගන්න. මට දෙන හැබැයි දෙන්න තාමන් පොඩි කතාවක්. ඈ මේ දරුවණා ඉතින් මොකක් පුංචි යාට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැව මේ කියන්නේ හොඳට අහගන්න. සා පින්වතුනි මට ඔබට කියන්නේ දීපංකර පාදමූලේ පළවෙනි විවරණය ගණිත. ඔන්න බුදුහාමුදුරන් අඳුරගන්න තියෙන වතුර ගැන. මේ බුදුහාමුදුර අපේ බුදුහාමුදුර සාරාංශිකව අල්පලක්ෂණ නිවන් දැක්කා. අපේ වහන්සේ ප්‍රඥා පාරමිතා අනුලුනේ. වීර පාරමිතා පුරණයට සරසන් නව. නාසය සම් කල්පලක්ෂය. සරසා සංකේ. ඉතින් කල්පලක්ෂය. ඉතින් ඒ නිසා මේ මොන්නේ එහෙම පින් කරපු කෙනෙක් තමයි මේ කවුද දීපංකර බුදුහාමුදුරුවෝ සරසා සංකේය ලක්ෂ්‍ය කල්පලක්ෂ්‍ය තොරුම්පුරලා දුබියෙච්ච දීපංකර බුදුහාමුදුරුවෝ වඩිනකොට මිනිස්සු බාහිර සරසන 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 දීකදාක සංසගන්න දරුව යන එතන මඩගඩිත බුදුහාමුදුරුවෝ මෙදෙනේ පයින් මඩින්න අමාරුනේ මේක දැකන සුරේද තව සමහා බුද්ධිමත් තවසේ මහා ප්‍රඥය එයාත් නිවන් දකින්න තරම් පින්වන්ත කෙනෙක් එතන ධර්මාවබෝධයක් තියෙනවා බුදුහාමරා දැක්කා කල්පනා කරන මාත් මේ වගේ බුදු වෙන්න ඕන මමත් ලෝතුරා බුදු වෙන්න නැගල මේ මඩගඩිත්ත මත බුදුහාමරාන් මගේ පිට උඩින් වඩින්න ඉහලා මඩගඩිත්ත මත බැගිරේ නැතිරේ නැතුණා බුදු දීපංකර පාදමෝ පාද බුදුහාමරු පිට උඩින් වඩින්නේ නැහැ ළඟට ඇවිල්ලා නවතින නැවතියා කියන කවුද මේ දන්නවද මේ කවුද කියලා කවුද දන්නේ නැහැ ඔව් එක්කෙනෙක් දින මේ තාපසේ මේ තාපසයා දන්නවා මේ තමයි සුමේද තාපස. මෙයාට අද මගේ බණ අහලා නිවන් දකින්නත් පුළුවන්. නමුත් මෙයා විශේෂ ප්‍රාර්ථනාවක් ඇති කරගෙන මගේ ළඟ මේ මඩ මත රැඳිලා. මොකද ප්‍රාර්ථනාව? මෙයාගේ ප්‍රාර්ථනාව මතු බුදු වෙනවා. කිසිම සැකයක් නැහැ. මේ ප්‍රාර්ථනාව මිතු වෙනවා. මෙයා මතු ගෞතම නමින් බුදු වෙනවා. බලන්න බුදු කෙනෙක්ගේ තියෙන විශේෂ කොයි සාස්ත්‍රයක් මෙහෙම කියන්නේ. සාරා සංකේක අල්පලක්ෂයක් කරුම් කුල බුදු වෙච්ච දීපංකර බුදුහාමුදුරු තමන් වගේම බුදුරණා කියන මේ තමන්ට වඩින්න මඩ මත වැකිච්ච මිනිහා මත යන්න පුළුවන් කම තියෙන්නේ යන්නේ නැතුව කියන මොහොත් මම වගේම බුදු වෙනවා මේක දේශුවන් මන්නේ දේශාංශේ මගේ තරහක් නෑ
උනාචරම ගෞරව කරන මොකද උනාචි බේරුනේ බෞද්ධයන් අතර ඉඳලා ඒසුස්වාංශි රමාවේ මරන්න හැවුවා හොයනකොට බේරගෙන අරගෙන ගියේ කොහෙද ළමාලි ගතකරේ ඉන්දියාවේ වික්ෂුන් වහන්සේගෙන් කරේ තමයි කරලා තියෙනවා පස්සේ වැඩි 29 දී ආපහු ගියා තමන්ගේ රටට මේ ධර්මයේ දේශනා කරලා යැත්ති උපදේශයක් ලැබුණා ඒක බුදුහාමුදුරුවෝ වෙනම බල අවුද ආශයකට මේම හේ කියන්නේ අනිපයි ඒ ධර්මයක මිනිස්සු ඔබ ගහන මරයි එතෙන්ද ගැලපෙන්න කියන්න නම් ඉතින් දෙවියන් වහන්සේ කියලා කියන්න එපා එතන එතෙන්ද ගැලපෙන විදිහට මේ ධර්මයේ පොඩි වෙනස්කම් කරා හැබැයි කන්දේක දේශනා ලස්සන දේශනා ඒක මෙන්න ක්ෂේත්‍රයේ කැපවීම තමයි ඒස්වාංශ වෙන්නන්නේ ආදී බයිබලයේ ගත්තාම ඉතින් බයිබලයේ පරමදේශකයන්ගේ ඉතින් දෙවියන් වහන්සේ මීට අවුරුදු 6000කට කලින් ලෝකෙ මැවුවා මේ විද්‍යාව ලෝකෙ විතර අවුරුදු කෝටි ගණන් ඉඳලා විද්‍යාඥයෙක් මෙයාගේ නිවද ඩාවින්ගේ වර්ණම් පාඩයම ලෝකෙ විතර අවුරුදු කෝටි ගණන් සත්‍යයේ විතර අවුරුදු කෝටි ගණන් මේ සත්‍යයන්ගේ පරිණාමයෙන් තමයි මෙනි හැතුන්නේ කියලා ඩාවින් පෙන්නන්නේ අපි පිළිගන්නේ එහෙම නෙවෙයි කර්මානුකූලව මේ ගමන ඇවිල්ලා තියෙනවා අපි මෙහෙ ඉඳි දිවෙලෝ කොට සමහරින් රත්නෝ කොට සමහරින් ඒ නිසා මේ වගේ මේක මහ පුදුම කතාවක් හැබැයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා දීපංකර වාද මුලේදී මොහොත් මම වගේ බුදු වෙලා මොන ඔබ කියන්නේ මොහොමඩ් නබි එයාගේ දෙවියෝ වගේ අල්ලා අල්ලාගෙන එයා පුදුම පාරිශීලි බුද්ධ උගතෙක් නෙමෙයි අමුලයන් අධ්‍යය හැබැයි ශක්තිමත් ශරීරයක් තියෙන කෙනෙක් එයාට ජොබ් එකක් නැහැ එයා ජොබ් එකක් හොයාගෙන නැමකට එයාට අරන්න විනි හැමරිච්ච ගෑණියෙක් කියනවා කවුද ඛදීජා පෝෂක කාන්තාව දෙපාර තියෙනවා ස්වාමීන් වහන්සේලා වුණ 35 විතර වෙනවා ගියලා බැලුවා බලුවහම රස්සන ඉලන්දාරි මොකද මම ආය රස්සා ප්‍රයත් මගේ දෙපාර බලාගෙන මාව බලාගෙන හිටපන් මේ ඒක තමයි රස්සා ටිකක් දවස් දෙක තුනක් යනකම් ඥාන දැන් මේ ගැන ආශාවක් ඇතිවෙනවා ශක්ති සම්බන්ධ වෙන්නේ හොඳයි මගේ ස්වාමියා කරගන්නවා මේ නැගලන්නේ එලා මිනිහා ස්වාමීය කරගත්ත ආවුද මොහොමඩ් නුඹත් මොහොමඩ් ශක්තිය නිසා රස්සල මිනිහෙක් නිසා විවාහ වුණා ටික කරක් යනකොට දැන් අර ගෑණි වයස්ගත වුණා මෙයාට අවුරුදු 25 විතර වුණ අර ගෑණි හැමතැනම වයස ඒ ගෑණි දැන් යාම වැඩක් නෑ එයා දැන් වෙන ලෝකයකට යන්න බලාපොරොත්තු ඒ ගෑණි හැබැයි මෙයාට ආරම්භුණා ගෑණි ඉතින් යාම මෙයා වෙන වෙන කාන්තාව පස්සේ යනවා ආරම්භුණා කතා කරලා කතා කරලා ඔහොම යන්න එපා මම වගේ ස්වාමීය කරච්ච ගෑණු ඉන්නවා ඒ වගේ ගෑනු හත් දිනක් ගත්තත් කමක් නෑ. හැබැයි ස්වාමියා මරිච්ච කාන්තාව තමයි ගන්නු. නේද? හරියට වෘද්ධ වෙන ගෑනු ඉන්න පිළිගන්න. පිළිගන්නේ මොකද කියන්නේ? හොය හොය තරුණ කාන්තාව. මිනිහා මරිච්ච තරුණ කාන්තාවම හොය. හත් දිනක් නේ ඊට වැඩි දෙයක් ගත්තා. කොහොම හරි මෙයා තේරුණා මේකෙත් ඇති වටිනාකමක් නෑ. ඔකත් දෙන්න ඕන. 50 දෙනාක මොකද කරේ යනකොට මොකක් එපා. එපා නාන්තිමන මොකද මිනිහා එතුණ ගෑන්නේ. මුළු අරාබිගෙනම ක්‍රිස්තියානියාගමට යටවෙන්න යන්නේ මෙන්න ඒකට හේතුවක් තියෙනවා මෙන්න කල්පනා කර මා තාගමක් හදන මෙන්න ක්‍රිස්තියානියාගම අහලා තියෙනවා බණ මෙන්න අහන බයිබලේ කතා අහනවා දැන් මෙන්නට පරි මතකයක් තියෙනවා කුලියන්න දරුණාට ලොකු මතකයක් මෙන්න වැළව හරිය මමත් හදන ආගම කියලා කන්දක් දෙනවා කන්දේම හිජ්‍රා කන්ද මේ කන්දට යනවා ගිහිල්ලා ඔය කන්දේ දිනවා ගල්ගුහාවක් කියලා ඒ ගල්ගුහාවට ගිහින් මෙන්න බාහනා කරනවා ඒ භාවනා කරත් අහලා තියෙනවා මෙයා කල්පනා කරගෙන ඉන්නවා භාවනාගෙන කල්පනා කරගෙන ඉන්නවා හරි බයිබලෙ දිනනවා තමයි කල්පනා කරන්නේ මම යන්නේ විවිධ අදහස් එනවා කල්පනා කරා මම ආගමක් හදන්න මේක ලියන්න ඕනේ නෑ ලියන්න බෑනේ ආතෝ වෙන්න ගෝලෙකට කතා කරමු බෝ අරින් මගේ තියෙන්නේ මම අහවල් කන්දට ගිහිල්ලා පිටරා ගුහාවෙදී මම දෙවියන් වහන්සේත් එක්ක කතා කරනවා දෙවියන් වහන්සෝ කියන දේවල් මම ඔබට කියන්න බලියා ඔබෙන් බැතුලට ඉන්නවා ඇතුළට ආව බෝදක්ක දිවෙන් වහන්සේ යන්න නැහැ හරි කපට ඉන්නේ ඇතුළට ගිහින් දැන් මිනිහා ටිකක් වෙලා කල්පනා කරන භාවනා වගේ ඉන්නවා එතකේ ඉන්නේ මුස්ලිම් මාර්ගෙ මෙන්න යාත්‍රි කියනවා යාත්‍රි වෙනගෙන සමාධිය සමාධිය කියන වචනය කොහෙන් හරි අල්ලගෙන තියෙනවා මේ ඔය කොහෙද කියන්නේ අපේනවනේ සමාධි වෙනවයි කියලා තමයි යන්නේ යාත්‍රි යාත්‍රි වෙන තමයි දැන් මේ කතා කරන්නේ කතා කරනවා කියනවා ඔන්න ගෝල් එක දැන් ගියාපා දැන් කියන්නේ යාගේ කටහඬ ඊළඟට කතා කරන්නේ දෙවියන් කටහඬ කටහඬ මාරු කරනවා කපු දෙන්නේ වෙනස් කටහඬකින් දෙවියෝ විදිහට දැන් ඔන්න කතා කරන්නේ ගෝලියෝ මම නෙමෙයි කතා කරන්නේ දැන් කතා කරන්නේ අල්ලාහට දැන් මොන උත්තර කියලා හඬ වෙනස් කරනවා වෙනස් කරපු හැටින් කියන ඒ වගේ කියන්න ඕන ඒ වගේම කුරහනේ හැදෙන්නේ මොකයි ඉතින් ඒ නිසා ඉතින්
මේව පස්සේ ලෝකයක් ගමන් කරනවාද ලෝකේ පළවෙනි තැනදී බුද්ධාගමනේ කාලයක් තිබුණා මුළු ආසියාම තිබුණ බුද්ධාගම ඉන්දියාව චීනය අද ඉන්දියාවෙත් නෑ අද ඉන්දියාව හින්දුආ ධර්මපාලතුමාට කිසිම දෙයක් නෑ ටිකක් දැන් ඉන්නා නැත්තරම නැති වුණා කිලිජිපත්යක් ඉන්න මුස්ලිම් මාත්‍රම නෑ ඉන්දියාව බුද්ධාගම අවශ්‍ය කරා නාලන්දා වලක වික්‍රමශීලා ජගද්දල අවදන්තපුර විශ්වවිද්‍යාල පහ පොරොල් සම්දලා කරා ලක්ෂ ගණන් හාමුදුරු ඝාතනය කරා කෝටි ගණන් පොත් බිලිති පණ නාලන්දා ගියා වැටෙන්නේ දිනේදු පස්සම නරකව අඩුවඩව දිනු අද නම් පොත් කියන එක පොතක් කියනවා නම් පුළුවන් පොත් කෝටි ගණන් ගන්න මුද්‍රණාට දෙන එක විදියට සල්ලි දින එදායන් මේ කල්කොල තම්බල පුස්කොල හදලා අන්නේ දැන් කබලක් නැහැ අකුරු හදන්න ඒක පුස්කොල නැදලා තමයි කළු නැදලා තමයි මහා අමාරු නැදයි එහෙම හරි කෝටි ගණන් පොත් දිනු කියන ත්‍රිපිටකයෙන් ඉවරයි වාසනාවට එනකොට ලංකාවේ ත්‍රිපිටකේ ලියලා ලංකාවේ අලුයාර ත්‍රිපිටකේ ලේඛන හද කරලා එනකොට වාසනාවට බුදුහාමුදුරුවෝ ලංකාවෙන් විශ්වාසය තිබ්බා මගේ ධර්මයේ රකින්න රට මේ ලංකාව ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ බුදු වෙන මාස 9කින් තමගේ තාත්තගේ නගරේ කල්පිත රබිලවස්පුරේ නෙවෙයි ලංකාවේ මයියංගනේට ආවේ මයියංගනේ යක්ෂගෝත්‍රීය දේවගෝත්‍රකත් ගැටුමක් වෙන්නේ ඒක නවත්තන්න උන්වහන්සේ වැඩම කරා වැඩම කරලා ඒගොල්ලෝ සමාදාන කළ ප්‍රදේශ මෙදා දෙනවා ප්‍රගිරි ප්‍රදේශ කඳුකර ප්‍රදේශ බාර දුන්නා ඒ යක්ෂගෝත්‍රකය දුන්න ආරපිටිය ගත්ත උඩේ දැන්න දොස් වාගේ ගම්පල ඒක හැකි මේ පැත්තෙන් ගත්ත බින්ගිරිය වගේ බින්ගිරි කියන්නේ ඒ වගේ දැන් බාර දෙනවා ඒකද කලබලේ නැනතු බුදුහාමුදු සම්මතයන් ඇති කරා යක්ෂ ගෝත්‍රයේ දේව ගෝත්‍රයේ දේව ගෝත්‍රයේ පස්සේ මූලික වශයෙන් සමන රාජ්‍යය තමයි කවර රටම කිස්ති කරමයි කර මුළු පස්සේ බුදුහාමුදුරට වනාහපු සුමන කියන මිනිසයා දැන් යා දෙවිය දේවත්වයට පත් වුණා එයා සෝවාන් වුණා බුදුහාමුදුරට ආරාධනා කරලා ඔබ වහන්සේ මගේ ප්‍රදේශයක් වැඩි බුදුහාමුදුර වැඩි වැඩි එදා හැරේ කැලණියට වැඩම ගියා කැලණියට වැඩි මම පුදුම ගමනක් කැලණියට වැඩි මණියක් එක නාගරාජය දැක්ක බුදුහාමුදුර කොහෙදද නාගදීපේ නාගදීප කියන්නේ යාපනේ යාපනේ චූලෝදර මහෝදර අයියලා බලන මරාගෙන හරි මොකටද මැණික් පුඩුවක් වෙනු යුද්ධයක් වෙන්නේ නැන්නේ බුදුහාමුදුර බැලුවා මගේ ධර්මයේ රැකිනට ආව බුදු වෙලා අවුරුදු 5යි නාම කපිලස්තුරේට වැඩලා නැහැ ඊට කලින් දෙවෙනි වරට ලංකාවට වැඩියා මේ ගැටුම බලන්න මණියක් එක නාගරාජය නාගරාජ නාගගෝත්‍රකරණ ගැලණි එයා ගියා බලන්න ගැටුම බලන්න එයා බුදුහාමරේ මනාලේ හත් ඇදුනා එයාත් ස්වාමීනි මගේ ගම මෙහෙරේ මගේ රාජ්‍ය කැලණි ඉහි අගනුවර කැලණි ඔබවාසි මගේ අගනුවරට බගින්න බුදුහාමර කැලණියට වැඩම කර ප්‍රාතම කැලණි චෛත්‍ය හැරෙන මණියක් එක නාගරාජය අත පරිත්‍යාග කරන අතුරු ඒ කුටුවට දාගල තමයි කැලණි චෛත්‍ය හැදුවේ දැන් මිලාරිනේ මොකද උඹ ගන්න උතුරිස්කාර ඇදුවා නේද කඩනකොට මිනිස්සු කාල්තෝක් මොලේ වටේට කාල්තෝක් සෙට් කළා කැලණියේ මිනිස්සු මේව මිනිස්සු මෝල් ලස්සනින් ගැහන කාල්තෝක් වල ගන්න සීගනම් දන්නේ නැහැ වැඩි දිබ්බ මිනිස්සු රයිෆල් වලින් පිස්තෝල් වලින් ලේයින් නැහැ උනා දැක්ක මන් ඩිවිෂන් උපයල් නැ බයල නැ කැලණ හඳ කරන මිනිස්සු කරන්නේ කැලණ නැවතුන එහෙමයි අද මේ චෛත්‍ය දැන් නැවත රුසක් කරන එක තියෙන අද පදිනම ලක්ෂණ තියෙනවා විමුක්ති බුද්ධ කාලයේ ඇතුළත චෛත්‍යයක් පොරේ මේ මයියගනේ අරනාම පැරණි දේක අද තියෙනකොට තමයි නාගදීප දැන් ඒ චෛත්‍ය නැහැ නාග දැන් නාග දීප කියලා වෙනම එකක් දෙනවා ඒක දැන් පන්සලක් තියෙනවා නාග විහාරය කියලා යාපනය දෙක ඒක අලුත් පන්සල තියෙනවා විමුක්තිනේ අද තියෙන පැරණි මේක මයියගනේ දෙවෙනි එක කැරෙනු පුරුම්ගන්සය ඊට අලුත් ගියාගේ මේ ග්‍රහ කවුරු ගහන්නද කියන්නේ උගන්නේ හැබැයි දැන් නම් උගන්නන්න බෑ මොකද දැන් බෑන්ට අලු දුරේක්ෂක කියන හබල් දුරේක්ෂක දැන් මේ දුරේක්ෂේ නම් තේන්නේ අපේ සක්වල විතර ඔගොල්ලෝ කන්දක් කුර නැක්කොත් නම් දැන් මේ ගමේ ඉඳන් බැලුවොත් නම් කරු පේන්නේ උඩ විතර සිරිපාද නැක්කොත් මේ පල්ලේ හැපේනවා ගන්න හැබැයි සිරිපාද යටින් තේන්නේ නැහැ මේ නෑනියට මූදායින් රිගත් මූද වතුර ගෑවෙන ගම තරු පේනවා අබල් දුරේක්ෂේ එහෙම නෙමෙයි ඒක දැන් චන්ද්‍රිකාවත් ඇයි කරා චන්ද්‍රිකාවේ හැතැන් 300 ගණක් කුඩින් යන්නේ අමාර 500 ගණක් කුඩි පෘථිවි අපේ පොළොව මේ නිල් පාට මෝලයක් වගේ නිල් පාට වැඩි දින සාගරේ සාගරේ නිල් පාට
නිල්පාට බෝලයක් වගේ අබල් පුරේක්ෂෙන් බැලුවම මොකද වෙන්නේ? කෙලවරක් නැහැ. මේ විශ්වයට කෙලවරක් නැහැ. අනවරාග්‍රය අනන්තයි. උදාහරණයක් හෝවිතස්සගෙන දෙවියන් දේශනාන හෝවිතස්සගෙන දෙවි එයා දවසක් උදාහරණ ගහලා අහන බුදුහාමුදුරනේ මේ විශ්වයේ කෙලවර කොහෙද? අහන ඔබට පුළුවන් නේද හොයන්නේ? ඔව් ස්වාමීන් මට පුළුවන් මේ අසුරුසනක් ගන්න මොහොතකදී සක්වලක් වටේ යන්න පුළුවන්. ඔබට දැන් වයස කොහෙද? මම අවුරුදු 100ක් ගියා හාමුදුරනේ. ඔයාටද කෙලවර නැහැ හාමුදුරනේ. මේක කෙලවරක් නැහැ. අවුරුදු 100ක් ගිහිල්ලා කෙලවරක් දකින්න නැහැ. දැන් ඉතින් හොයාගෙන ඒක උදාහරණයකින් සමහර පිළිගන්නේ නැහැ. දැන් ඇමරිකාවට පිළිගන්නවද හබල් දුරේච්ච අයිකලා තියෙන්නේ චන්ද්‍රිකාව. ඒකෙන් බැලුවහම පේනවා කෙලවරක් නැහැ. දැන් පොළොවට කවුරෙලා නැහැනේ. පොළොව නිකන් පොඩි බෝලයක්. අරගෙන බැලුවහම හබල් දුරේච්චට පේනවා ඒ ඔක්කොම වාර්තා වෙනවා මේ NASA ආයතනයේ කෙලවරක් නැහැ. අනන්ත අවකාශයේ විශ්වයේ කෝටි ගණන් සූර්ය හැම සූර්යයකටම අපේ වගේ ග්‍රහ මණ්ඩලයක් තියෙනවා. ඒ ග්‍රහ මණ්ඩල අපිට වැඩි දියුණුවක් ඉන්න පුළුවන්. බ්‍රහ්ම වෙන්න පුළුවන්, දෙව වෙන්න පුළුවන්. මිනිස්සු වගේ ආ ඉන්න පුළුවන්. අමරිකාවත් දැන් පිළිගන්නවා අපි වගේ අය අපිට වඩා දියුණුවක් වෙන සංකල්පවල ඉඳලා මොකද මේක කෙලවරක් නැහැ. අගක් නැහැ, මුලක් නැහැ. ගිහිල්ලා මේ විශ්වය අපි අනුමත සංකල්පය කියන්නේ නැහැ. ගිහිල්ලා හැබැයි තාප්පයක් තියෙනවද නැහැ. වැටෙන පල්ලමක් නැහැ. කෙලවරක් නැහැ. අනන්තයි අනුරාග්‍රහ. ඉතින් හබල් දුරේච්ච ඒ නිසා පිළිවෙත බුදුහාමුදුර හබල් දුරේච්ච වෙන්නේ මේවා උන්වහන්සේ ප්‍රඥාන සර්වඥතා ඥානයි මේවා දැකලා උන්වහන්සේ ලෝකයට ප්‍රකාශ කරා. එහෙම බුදුහාමුදුරගේ ධර්මය ගැන අද ඉන්දියාවේ ධර්මපාලතුමා නැත්නම් මොකක්වත් නැහැ. ධර්මපාලතුමාට ගැහුවා. උන්වහන්සේ කිය බුදුහාමුදුර බුදුවෙච්ච තැන මම කවුරු 18ක් අනගාරික වෙන්නේ ඉස්කෝල 2000ක දේශනා කළා ඈ ධම්මපාසල ධාර්මදී දේශනා කළා. දේශන අර්ථහත යුද්ධ කාලේ රජරට වංශලක් ගානකින් දේශන ප්‍රයත්න මිනිසුම ධෛර්යමත් වෙනවා. ධම්ම අටල් යන්න එපා. අපි යන්න රටක් නැහැ. බල ඉස්සර හේම වල හිටි කොටන දුක්කෙ මෙඩිදින්ද දැන් ආණ්ඩුවේ පතරම් පටිනල තියෙනවා. රිපීටර් දුක් දෙන එක පිට හයක් පිට යන පුළුවන් දුක් පිටිල තියෙනවා. ඇයි යන්නේ? ගමේ හතර කණකින් හදා ගන්නවා. පැල් හතර. කොටි අනේක පාරවල් දාන්නේ නැහැ. කොයි පැත්තෙන් එවක් බෙද කියනවා. උnde යන්න හම් වෙන්නේ නැහැ. කොටි ආවා. හරි නැවිල ගම්මල බඩදරු අම්මලත් මැරුවෝ. ඊපස්සේ ආපු ගායට යන්න බැරි වුණා. හතර පැත්තේ විඩිගෙන පටන් ගත්තා. මාපු කොටි කණ්ඩායම් සම්පූර්ණ විනාශ වුණා. ගම්මලට ගෙහෙළුම් නැවතුවා. දැන් නැවතුනේ මොන් යුදහම්දවට ගහුවා දෙකට. මම නැවතුනේ නෑ. මම හමුදාවට දේශන පාවතේ. හමුදාව ධර්මත් කරන කණගාරික ධර්මශේකරට මගේ වැඩ මම කරා. හැබැයි ප්‍රතිඵල වශයෙන් මටත් දැන් ලෙඩක් තියෙනවා. රජර පිටිහා මෙන්න මොකක් අපිට මිනිස්සුන්ට කියන්න බෑ. අපිට හොඳ වතුර ගන්න දෙන්නේ ඒ වතුර වාණිජයේ මටත් දැන් පොඩි වවුඩු ආබාධයක් තියෙනවා. මාත් එකට දැන් බේක්කොත් ඒ මදිවට තව ආබාධිකුත් තියෙනවා. මම මේ පවත්තන නිසා දේශන පවත්තන මට දේශන ප්‍රවැත්තීම දැන් තහන්න. මම දේශන 10000ක් විතර කරලා තියෙන විශේෂයෙන් අනගාරක වෙන කාලේ මගේ පෞද්ගලික කාලේ මට විකාර කරුගේ කන්න කරුගේ මට අරින්න කරුගේ පස්සේ නැස් නොහගෙන ඉන්නේ අපේ දයාමාලි විජේනායක රැකලි දාන්න ඇති එයාගේ නම රංජනි ගමගේ ප්‍රොෆෙසර් ස්නායුපන් විශේෂඥ ව්‍යාකර මම ගියා. එයා ඉන්නේ ආසිය හොස්පිටලේ පෙන්ෂන්. එයා ගාන ගියා රුපියල් 2000 ඇයිසේ ගාස්තු. මම ඒක අරගෙන ගියා. ඒ මම දැකලා පුදුම වුණා. මම දැන් හඳුනනවා. ඔව් මම කොහොමද දැකලා මේ වගේ කෙනෙක් මම දැකලා පුදුම. උභාර්ති කලින් ගෞරව මම කලින් ධර්මසේකර. හෝ මං අහලා තියෙනවා. මම අනගාරික ධර්මසේකරතුමා කතා අහලා තියෙනවා. ඒක හරි කතාවක්. ඒවලම රිසිට් එකට ලියුවා. මේ මුදල් අහපහු ගෙවන්න කියලා. මට ඒවලම බෙහෙත් කියන කරා. ඒ බෙහෙත් දෙදී මම මේ වෙලාව දේශන කොටා. දැන් මට කතා කරන්න පුළුවන්, කන්නත් පුළුවන්, විකන්නත් පුළුවන්. ඒ වුණාට තහනම් වැඩේ ස්වාමී කරන්නේ. ඒක මට බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් පිට ජීවත් වෙලා වැඩක් නැහැ. තේන්සා ඒ ධර්මයේ ජනතාවට කියලා දීම මගේ යුතුකම. අන්තිමින් මැතිනි මට සල්ලි ආපහු ගන්න කරා. ඒගොල්ලෝ ගාස්තු රුපියල් 600 තියාගන්නවා ඉස්පිරිතාලේ ගාස්තු නේ. 2000 ආපහු ගෙවනවා. හැම දොස්තරකින් මම මගේ පිටිකොන්දේ අමාත්‍යකට ගන්න ගියා. කාර්ය සම්පල මහත්තයෙක් ගාව. ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඉතින් සල්ලි ඉපයි කියලා ආපහු ගෙවනවා. ඉස්පිරිතාලේ වදින නැහැ. ඒ මුසු තව ඉස්පිරිතාල දාන්න ඒගොල්ලෝ. ඒගොල්ලෝ ලංකාවේ මුසු නේද වෙනවට කැමති. තව ඉස්පිරිතාල දාන්න තව සල්ලි වැඩි හැබැයි එකක් තියෙනවා.
ඔල බුදුමේක නවලෝකෙට ගිහින් වැඩිමග අත්හැර ගන්න නවලෝක. හැබැයි එතන වැඩි ඉන්නේ කෝටි මේ කවුද? සිංහල අයද මුස්ලිම් අය. සල්ලි පැටි තේමුණා වැඩි රෙඩ වෙන්න තේමුණා වැඩි කන්න තේමුණා. ඒගොල්ල මස්මනේ කන්නේ. වැඩි රෙඩ වෙන්න හෘදයාබාධයක් ඇති. මට නම් හෘදයාබාධයක් ගෑවිලා නැහැ නේද? මං අවුරුදු 20කින් මස්මාන කරවල ගාලා නැහැ. තේචා පින්වතුනි ඒව කණ්ඩෝනේ නැහැ. හොඳේ ලෝණු කැහම ජීවත් වෙන්න පුළුවන්. ඒව කරන්නේ යෝධයෝ වගේ අලි ජීවත් වෙන්නේ. අස්සය ජීවත් වෙන්නේ. අස්සය වස්කාන දුවන්නේ. අස්සයගේ පිටේට රේස්සන්නේ වෙනස්. ඈ? උගේ තියෙන ජවය කාටද තියෙන අස්සයට තියෙන ජවය? සිංහයා නම් මස් තමයි ගන්න හැබැයි සිංහයා වරන්නේ. ඉන්නත් පුදුමගෙන බාහිරා තමයි මරන්නේ. එයා රටව බලාගන්න එක තමයි කරන්නේ. හැබැයි බාහිරාව තරණයක් කරොත් එයා යනවා. ඉස්සරහට ගිහින් තරණයට මොනද? එහෙම නැත්තම් රටව බලාගෙන ඉන්නවා. රටව ලොකු වෙනකොට ගෑනු සතුන්ම නවත්තගෙන බිනු සතුන්ම පන්නනවා. අයියලා ළඟලා යාළුවෝ කියලා බය වෙනවා. බය නැන්නේ ප්‍රතිමත්යක් තියෙනවා. ඊට පස්සේ ගෑනු නැතුම හරන වෙනරන්චු. ඒතෝ ඒගොල්ලෝ ඒ සම්බන්ධ නෙවෙයි. එහෙම තමයි සිංහයන්ගේ රට සිංහයන් එහෙම දැතා නිකන් සතුන් මරන්නේ නැහැ ගෑනුට මරන්නේ නැහැ. තමන්ගේ භාර්යාවට දරුවන්ට පැටවුන තරණයක් වත් විතරයි මරන්නේ. ඒකද සිංහයා ඒකනේ බුදුහාමුදුරුවෝ සිංහාවට ආදර්ශලා. ඒ නිසා හින්දුතුනි මට ඔබට කියන්න තියන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලේ අපල් දුරේක්ෂණය වුණේ නැහැ. උන්වහන්සේ මේ විශ්වයම විනිවිද දැක්කා. ඒ දැකපු දේවල් උන්වහන්සේ කියලා නම කරන්න බෑ. ඒව කියන්නේ ගියාන වෙන බණක් කියන්නේ වෙන්නේ නැහැ. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න වෙන්නේ නැහැ. පටිච්ච සම්පදාය දේශනා කරන්න වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපල් දුරේක්ෂණය හොයාගත්තේ කීකින්න තමයි වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒව කීම නවත්තලා ඒක අනවරාග්‍රය කෙලවරක් නැහැ කියලා ඒක නවත්තලා පටන් ගත්තා. රෝහෙටස් දෙවියන්ට උඩ ඕක හොයලා ඇඳපා. තමසේ මරණ කංගය තමසේ දීවාන්වා ඉවර කංගය කෙලවර දකින්න බෑ. ඔක නවත්තන. තමන්ගේ ශරීරය ගැන හොයන්න පටන් ගන්න. අපිට කිව්වේ මොකක්ද? අපේ කය ගැන හොයන්නේ. මේ කය තුල ඔක්කොම තියෙනවා. සතර මහා භූතය, පඩවි ආපෝ තේජෝ වායි මේ හතරම තියෙනවා. මේවා නැත්තම් ජීවිතයක් නැහැ. ගල්පරුදේ දිනේ පටන් අර ගැලිවල දිනේ පටන් මං ආපු වාහනේ දිනේ පටන් දාලා තමයි වැඩි පැරවල මේවත් ටිකක් තියෙනවා. උලනුත් තියෙනවා උලන්නට කාර්ය කරන නවතිනවනේ. ඒ නිසා පින්වත්නි මේ අපේ ජීවිතේ වාදින වාදේ නැත්තම් වාදින නැත්තම් මොනද? විනාඩි දෙකක් ඉන්න බෑ වාදි නැත්තම්. පොඩක් කල්පනා කරගන්න භාවනාවට උරයිද පොඩ යොමු කරන්න මට පින්වා ළමයි කී දෙනෙක් පොඩ අහගෙන ඉන්න විශේෂයෙන් මේ මහත්තයා තරු මාතු මේ අම්මලා හොඳ අහගෙන ඉන්න මොකද අපි උෂ්ම ගන්නකොට ගන්න උෂ්ම මේ ඇඟිල දිහා බලන්න පොතර දුර හෘදේ වස්තියද උෂ්ම ගැනීම එකම එක යනවා නේදක් කාලා ඇඟිල්ල කෙරුවලට පයේ මාව දැකින කෙරුවලට යනවා උෂ්ම ගන්න අපි දීගම්වා අස්ස සාමිකී දීගම් පජාන දිග උෂ්ම ගන්නකොට ඒ දිග උෂ්ම අපිට තේ අපි හරියට බලා හැදියෝ ඇඟිල්ල කෙරුවල දක්වා ගමන කවුද ගෙනියන්නේ හෘදේ වස්තියේ ලේමගේ මහනහර අතුනහර කේශනාලිකා ඔස්සේ ඇඟිල්ලේ මාපට ඇඟිල්ල හොලගිල්ල කෙරවලට යනවා. ඒක පේන්නේ නැහැ. ඒක නැවතුනොත් මොකද වෙන්නේ? ඒක නැවතුනොත් ඇඟිල්ල ක්‍රියාවිරහිත වෙන පටන් ගන්නවා. අත ක්‍රියාවිරහිත වෙන පටන් ගන්නවා. මුළු උෂ්ම ගැනීම නම් මුළු අගම ක්‍රියාවිරහිත දොස්තර මහත්තයා කරාවත් කියයි දැන් නැහැ. බාපු දැන් කරපල බලයි බෑ ගන්න බෑ. උෂ්ම ගන්න නැහැ මෙයා. උෂ්ම ගැනීම නැතුනොත් මැරිලා වාතේ නැත්තම් හරියක් නැහැ. විනාඩි දෙකයි ඉන්නත් නම් වාතේ නැතු. ඔක්සිජන් නැත්තම්. ඒක ආපෞට පුදුම වැඩක් නෙමෙයි. අර මේ පොත්ත ගාටම යනවා. ගිහලා ආපහු එන්නේ ඔක්කොම මැරිච්ච සයිඩ් අරගෙන කාබන් ඩයොක්සයිඩ් වාතය පිට අංගාරක අම්ල පිට බාහිර පොඩි ගමන. විනාඩියක් ගත වෙන විනාඩියට ඔක්කොම ගිහිල්ලා ආපහු එනවා පිට. මෙහෙමයි මේ ශරීරය යන්නේ. මේ ශරීරය නෑ බුදුහාමුදුරුවෝ දැක්කා. උනාස් ප්‍රකාශ කරන මේක ගැන හිත හිත ඉඳපා. මේ දකින්න කර්ම හතර. වාතයයි වාතයෙන් මත පටවි ධාතු නැති ශක්තිය නැතු පවතින්නේ නැහැ. මේ ගස්ගල් පර්වත කොස්ක 500 ගන්න කොස්ක හදන්න. ඒකේ මූලික ද්‍රව්‍ය මොකද? කාබන්. අපේ මූලික දේ කාබන්. කාබන් මත පදනම් වෙලා මේ අනිත් වාතය ඔක්කොම එකවුල් හැදි හැදි යන්නේ. ජලයේ ජලයේ නැත්තම් ප්‍රයත්නක් නැහැ. ලේවල ලේකටත් ලේවල 95ක් තියෙන 95ක් තියෙන ගමන් ජලයේ අපේ මාසල ගත්ත වැඩි දින ජලයේ ඇටවල විතරයි ඇටවලයි ගස්වලයි කිස්සුලයි ලොම්වල විතරයි ජලයේ අඩු. අපේ ඇඟ හැදලා තියෙන පටන් යාපෝ තේජෝ වායුව කියන හතර
මේ වාතය නැති වෙච්ච එක ජීවිතේ ඉවරයි. ජලය නැතුණා දවසක් හම්බාරක් ඉන්න පුළුවන් නේ. කෑම නැතුව දවස් ගෙවුණා නෙවේ. ඉංගලන්තෙ මිනිහෙක් කියලා අවුනේ. දවස් හත ගානක් ඉන්නේ ඉන්දියාව මිනිහෙක් කියලා දවස් 300 ගානක්. බුදුහාමුදුරු කියනවා අවුරුදු 6ක් නේ ඔක්කොම කෑම නැතුනේ. අවසානයේ ළඟට උඩගින් එන කොළේක නටු විතර වැළඳ ප්‍රමාණිකුල කෑම අඩුක. එහෙමත් ඉන්න පුළුවන්. හැබැයි වාතය නැතුව ඉන්න පුළුවන්. විනාඩි දෙකයි උපදින්නේ. ඊවස්සේ ඉවර. මරලා මම දැකලා තියෙනවා. මිනිහෙක් අතක් හැදිලා බාරේ බස් එක යනකොට අතක් බාරට වැටුණා. මරලා නෑ අත. දුර ගිහලා මිනිහෙක් අත අහුලගත්තා. ළමයා ඇවිල්ලා වැඩ කරනවා. වාතය නැතුව යන්න ඇවිල්ලා වැඩ කරන විනාඩි ඇවිල්ලා නැවතුණා. වාතය නැතුව ඇවිල්ලා නැවතුණා. අපේ බස් එක අපි නවත්තලා බලන්න මොකද අරමින ඇගින් වැඩ తిන්නේ නැහැ ඇවිල්ලා පොලිසිය රාලාම්ගේ අත ගේන්න ඕන නැහැ අත මෙතන ගේන්න වැඩක් නැහැ මරිලා අත ඒ ස්පීටාල් එකේ අත තරගෙන නේද දොස්තරලකෝ පරක්කු වැඩි දැන් පාසන්න බෑ කියලා තුමද දැන් අපේ ගමට ආලෝක ආවෙ කියන්නේ දැන් ගමේ ඉන්න පුළුතුංග නම් අතක් නැති පෙන්ෂන් ගිය රාලාම්ගේ කතයි ඒක තමයි කතන්දර විශේෂ වාතය නැත්තාද ඇඟිල්ලක්වත් පවතින්නේ ජීවිතේ පවතින්නේ පඩවි ආපු තේජෝ වායු මේවකට දැනගත්තාම ඇති උනාස කියනවා දැන් හැබැයි අපේ ජීවිතේ වරණ මොකද කාන්න ඒ ශක්තිය පොදින් පුළ අපේ කොස්ගාට අවුරුදු 800ක් අපිට පුළුවන් අවුරුදු 100ක් මොකද අපි කොස්ගාට වැඩියෙන් වතුර ගන්න වැඩියෙන් කැම ජාති ගන්න මොකද අපි මෙමිටර ගන්න සූර්යාලෝකයේ පොළොවේ ගන්නවා හරි කප්පොඩේ වාතේ මුල්ලුලි කාලලිගේ පොතුලිගේ ජලය ඇදලා යනවා එයා හිමිල තමයි අපි එවනේ දිනපතා තුනතර පාරක් කෑම ගන්නවනේ අපේ කෑම ගැනීමත් වාතය ගැනීමත් වැඩි අපි වැඩි මැරෙන පොස්ගා සංසියක් කරගෙන අපි අවුරුදු 126 වගේ සියයේ ඉන්නේ නැහැ මැරෙන ඉතින් ඒ නිසා පිළිමතුනේ හැබැයි මැරෙන්නේ නැති මිනිස්සු ඉන්න පුළුවන් කොහෙද අපේ බදන මොකක්ද කාබන් සිලිකන් බදනක් නැත් ජීවිතයක් ඇති වෙන්න පුළුවන් දෙවිලෝ සිලිකන් අපේ කාබන් රටේ උඩක් බලපොත් සිලිකන් බදනක් නැත් ජීවිතයක් අවුරුදු 10 ගණනක් පොදම සමාන දිවිලෝක වල ජීවිතය පදනම් සිලිකන් අපි දන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නේ නැහැ. මම එකක් කල්පනා කරන්න උදාහරණයක් වශයෙන් මතක. ඒ නිසා බෙන්ගොතුන් මේක අනවරාග්‍රයි. මේක සිතන් දෙපා හිතනවා නම් සතර මහා භූතයන් අතර තව පස්වෙනි භූතයේ කුටි නමකද? ආකාශ. තමයි කතා කරන්න පුළුවන් මම මේ කටේ ඉඩ නැත්තම් දිව වැඩ කරන්න ඉඩ දෙන්නවා. වෙනහැර වැඩ කරන්න ඉඩ දෙන්නෝ. බඩේ ඉඳ දිනන නැත්නම් ඉඳි පොදින් නැහැ. ඉඳ තමයි ආකාශ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ. මේ අනන්ත වූ අවකාශයේ කොටසක් උන්තු ප්‍රමාණය ඇඟෙත් තියෙන. මේ ටික අපි ඉගෙන ගත්තා නම් ශරීරයේ ඉගෙන ගත්තා නම් ඒ නිසා දැන් ඉවර කරන අපි දැන් විලා තියෙනවා. ආ ඉස්සරහ ගොළු සුරිනානේ තිකාමා රනේ මම පරක්කුල පරක්කතාව නැද්දා හැක් ගැටවන්නේ. තවන්නේ කියලා කියනවා. දැන් තව වෙනද හැක් කරනවා. ඒ නිසා මෙතනදී අපි පටිච්ච සම්පදායේ සීපත් ඈ පටිච්ච සම්පදායේ මතකනේ වාස්තව මතක කරගන්න ඈ ආවෝය අවිජ්ජාපත්‍ය සංකාර සංකාරපත්‍ය අමලක ගන්නනේ මාත් බැලුවේ දන්නවද කියලා දන්න අවිජ්ජාව වාස් මොනදන් ආයේ අවිජ්ජාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඤ්ඤාණපත්‍ය නාමූප නාමූපත්‍ය සලයතන සලයතනපත්‍ය පස්සපස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජරා මරණ දුක්ඛ පරිදේ උන ඔක්කොම ඇහිගෙන මේ මුල මොකද්ද අවිද්‍යාව රාග ද්වේෂ මොහ මේක තුනකට ගන්න පුළුවන් රාග ද්වේෂ මොහ මේ ටික තමයි අවිද්‍යාව මුල වෙලකින් අවිද්‍යාව අවිද්‍යාව නිසා තමයි මේ ආශාව නැති වෙන්නේ ඒ නිසා සතර සතරාර සත්‍ය ගැන දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දුක දුකේ කවුරු දන්නවද ඒ උපවාස කරන දුක තේරෙන්නේ අපේ ළඟට දුක හොදන තේරෙන්නේ වයසයිද ඈ ඔකොටම දැන් මම අපේ ළඟ ගියාගේ ඉස්කෝලේ ඉඳලා කිව්වේ එහෙමයි ඔකොටම තේරෙනවා දුක දුක න දන්න කෙනෙක් පොඩි ළමයි දුක දන්න අරින්න ගියේ දුක නිසා තාම කෙනින් ඉන්න අමාරුයි ඒ දුක කවුරු දන්නවද බෙදන්නා ඔක්කොම දකිනවනේ දුක්ඛ සත්‍ය හේතු මොකක්ද සමුදය සත්‍ය තණ්හා මේ සියල්ලේ පැවැත්ම හේතුව තණ්හා තණ්හා නැත්නම් ගමන කෙලවර කරන්න බුණා
තණ්හා නැති කරන් දැන මොකක්ද නිරෝධ තණ්හා නැති කරා සමුදය කරා නිරෝධය නිරෝධය නිකලෙන්නේ ඒක මාර්ගයක් තියෙනවා ඒක තමයි කියන්නේ මාර්ග සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය මාර්ග සත්‍ය ඉස්තර කරන අටක් හැටි ආර්ය අෂ්ටාංග මාර්ගය නේ සම්මාදිට සම්මා සංකප්ප ආදි සම්මා වාය සම්මාදී සම්මා කම්මන්ත සම්මා සමාධි සම්මා වාය දීර්ඝ සම්මා අදිෂ්ඨාන සම්මා උපේක්ෂා වලින් කෙලවරයි කර්ම අට ඒ අට තේරුම් අරගෙන අපි ඉදිරියට ගියොතින් අපිට මේ දුක කෙලවර කරලා නිවන් දකින්න පුළුවන් ඔන්න මම දැන් දේශනේ ඉවර වෙන්න තැනකට ගෙන තා විනාඩි පහක් මොකටද මේ විනාඩි පහ භාවනාවකට අපි හිතේ උත්තර දුන්නු මේ කල්පනාම් ඉන්න කට්ටිය දැන් භාවනාවේ දුවන මොකද භාවනා ඒකායන අයම් වික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධිය ඒකායන මාර්ගයට සත්‍යන්නේ විසුද්ධි දින ඒකායන මාන ඒකායන අයම් වික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධිය ආ ශෝක පරිද්දවාන නත්තංගමයි දුක්ඛ දෝමනස්සං නත්තංගමයි ඥාය සතිගුණය නිබ්බාන සත්‍යිකිරියයි යදින චත්තාරෝ සතිපට්ඨාන කතන චත්තා දෙවික්‍රේ විකු කාය කාම ප්‍රසීවේ කය කය අනුසී කරමින් ජීවත් වෙනවා දැන් ඔයගොල්ලෝ කය ගැන සිත යොමු කරන්නේ මේ කය ගැන සිත යොමු කරන්නේ ඊළඟට ආතාපි සම්බජාන සතිමාගණේ ලෝකේ අවිද්‍යා දමනසං වේදනා සුපස්සී වේදනා සුවේදනානු පස්සී වේදනාව දැන් කවුල වේදනා කවුල දිගාරින්ද වෙනවා වේදනාව වෙන සිත කරන්න පුළුවන් ඊළඟට දැන් ඔක්කොම ඉතාලද ඔක්කොම කියන්න ඕනේ නැහැ චිත්තේ චිත්තාම ප්‍රසීවේ දැන් සිතුම ලියනවා බලන්න දැන් මෙන්න මේක පරිණතය කියලා නේද ඈ සිතුම ලියනවා විවිධ සිතුම ලියනවා පරිණත දෙනවා නම් අත වරනවා පය වරනවා විවිධ සිතුම ලියනවා වේදන මතක් කරනවා යන්න දින ගම මතක් කරනවා අද රවුමක් යන්න පුළුවන් අද ගිහින් ටෙලිවිෂන් එක බලන්න පුළුවන් ඒවත් මතක් කරනවා සිතුම ලියනවා මම නවත්තන්න බෑ ගලාගෙන යනවා දැන් සිත අපි සිතගෙන හිටමු චිතේ චිත්තම සිතගෙන සිතේ යන්නේ මොකද කියලා බලන්න බලන්න කියලා බලන්න එයාට ධම්මේසු ධම්මානුපස්සී කියලා ධර්මයේ ධර්මානුකූලව සීකරන මේක තමයි සතර සතිපට්ඨාන ඈ කාය කායනුපස්සී විහෙරති වේදනා ස්වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති මේක උත්තර දෙනවා කෙටි කරලා මේ කියන්නේ එතින් දැන් ඊළඟට උෂ්ම ගැනීම අපි කරමු දීගම් වා අස්ස සම්පෝ දීගම් අස්ස සම්මේති පජාන දැන් අපි දීග උෂ්ම ගන්න හැමෝම දීග උෂ්ම ගන්න ඇස් බාගෙට පියාගන්න කකුලේ හෝ ඇඟේ අතේ මහ බඩ ඇඟිල්ල දක්වා සිත යොමු කරන්න ඔන්න දැන් දීග උෂ්ම ගන්න දීගම් වා අස්ස සම්පෝ දීගම් අස්ස සම්මේති පජාන දීග උෂ්ම ගන්නවා උෂ්ම ගන්නාය කියන සිහියෙන් තුර ගන්නකොට ඒ උෂ්ම ටික දැන් ඇඟිල්ල කෙරුවටම ගිහිල්ලා උෂ්ම පිට කරනවා බව දීගම්මෝ පස්සනම් දීගම්මෝ පස්සදාන්තු පස්සදාමිති ගත උෂ්ම පිට කරනවා දීගම්මෝ අසදාමිති බජනාති සීනුවනි උෂ්ම ගත්ත සීනුවනි උෂ්ම පිට කරා උෂ්ම දැන් පිට කරනවා උෂ්ම ගන්නවා උෂ්ම පිට කරනවා උෂ්ම ගන්නවා උෂ්ම පිට කරනවා මොකක්ද වෙන්නේ අපිට නොපෙනී මහා ක්‍රියාවලියක් කරනවා අර මං කලින් කියපු දේ ගන්න උෂ්ම වෙනහැල දැනව වෙනන්නේ හෘදේ වස්තු යනවා හෘදේ වස්තුෙන් මුළු ඇඟ පුරාම ගෙනියනවා විනාඩියක් ඇතුළත කකුලේ මාපදායකලි කරවලට තියෙන ආපස්සට මැරිච්ච සයිලාගෙන ඔක්කෝ මරමිනව වෙනහැල වෙනන්නේ පිට කරනවා අමුදායක අමුද කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා ඉතින් ඒක පිට කරන්නේ මොනවද පිට කරන්නේ මුලක් මැරිච්ච සයිලාත් එක්ක තමයි පිට වෙන්නේ දැන් මට වෙන්නේ මොකද මගේ උපදෙන සයිලා අඩුයි මැරෙන සයිලා වැඩි මගේ දැන් මුසු ගන්නකොට පය මට මගේ මාපට ඇඟිලි මේ උඩ ඇඟිලි කෙරුවොත් මට පේන දැන් දක්ක මේ මොකද කියන්නේ ආපෝ වෙනවා එන්නකොට මැරිච්ච සයිල් අරගෙන යන්නේ උසු පිට කරන්න අපේ මගේ උපදින සයිල් අඩුයි මැරෙන සයිල් වැඩි ඒක නම් දැන් නාටි වුණාම වෙන වැඩි ඔය මෙතන ඉන්න කවුරුත් වැඩි දිනක් ගත්ත මේ ළමයින් උපදින සයිල් හොඟාට වැඩි මැරෙන සයිල් බොහොම අඩුයි මේ තරණයේදී උපදින සයිල් බොහෝ වැඩි මැරෙන සයිල් අඩුයි මරණ සයිල් බොහොම අඩුයි ඒ නිසා පින්වතුනේ දැන් ඔයගොල්ලෝ කල්පනා කරන දැන් සීපත් කරන්න අන දීගම් මා උසස අසරන්තෝ දීගම් අසදාමිති අධ්‍යානාති දීගම් මා පස්සසන්තෝ
දීගම් පස්ස සාමයකි පජාන තැන් තාව පොඩ්ඩ ඥාන තුනා ගිල්ලම යෝග කන්න ්‍යාති රත්තිව අද ස්පා මොකක්ද රස්සංවා අසදන්තු රස්සං අස්ථානති පජාන ඔකු වැඩි ගන්න ඔකට කෙටි උස්මක් ගන්න කෙටියෙන් පිට කරන්න කෙටියෙන් උස්ම ගන්න කෙටියෙන් පිට කරන්න දිග උස්ම ගන්න අඩුයි හැබැයි මේ මේ වැඩේ හරි පුදුමයි ඔය දුවන කට්ටිය ඉන්නවනේ මැරදල් දුවන දුවන ගම මැරලා වැඩනවා නේ මොකද්ද වෙන්නේ උස්ම ගැනීම වේගය වැඩි වෙනවා ලේගමන වේගය වැඩි වෙන වැඩි වෙන දිගන වැඩ නැහැ අපේ ගමට අල්ලපු ගමන මිනිහ කිටියක් නැහැ නම් මෝර විලිය වැඩකට බස්සත් මෝර වගේ තමයි කුමරට බස් ඉවර කරනමයි ඉන්නේ කොටාගෙන කොටාගෙන ගෙදරින් පැන්නලා කව අහවල බර්මල ඉක්මනට යනවා මරණ ගෙද දැන් වෙලාව 12ට කිට්ටු මෙයා බැලුවා තව පැයක් යනකොට මට මේක ඉවර කරන්න බුණා මෙයා කොටාගෙන ඉවර කරා ඉවර කරන මට බුදුනේ වේගය වැඩි කරා මෙයා හැරලා ගන්න වේගය වැඩි වෙනහම නැත්තම් දිව වගේ තමයි මැරිලා වැටෙනවා මොකද්ද හුස්ම හොරනට වැඩි වේගෙන් ගත්තාම ඒකත් විනාශයට හේතුයි සමහර අපි අවබෝධයෙන් යුක්තව තමයි හුස්ම ගන්නත් ඕනේ එහෙම අවබෝධයෙන් හැමදාම රැයෙන් ඉඳ ගන්නකොට විනාඩි 10ක් 15ක් 20ක් පස්සේ බලන ප්‍රය භාගයක් සිහි කල්පනාවෙන් හුස්ම ගන්න සිහි කල්පනාවෙන් හුස්ම පිට කරා ඔන්න දැන් මම හුස්ම ගන්නවා කියලා පිටිකොල්ල හොඳට දිග අරගෙන වාඩි වෙලා හරි හංසිලා හරි ඈ අස්ස සම්තු අස්ස සාමීති පඤ්ඤාන ඈ අපිට පිටිකොල්ල කෙලින් තියාගෙන වාඩි වෙනකන් පුළුවන් සයන්වා සානෝ මිති පඤ්ඤාන ඈ ඉගෙන ඇලවිල ඇඳගෙන සීනුවනේ සී කරන්න පුළුවන් ඇලවිල ඇඳගෙන අපි මෙහෙ කරන්න පුළුවන් හාන්සලත් පුළුවන් කුටි වාඩිලත් පුළුවන් ඇවිදින්න ගමන් පුළුවන් ඒ කියන්නේ කොහොමද තිතෝ මිති තිතෝ වා තිතෝ මිති තිතෝ මිති කියන්නේ නැවතුණා නැවතලා කල්පනා කරා සීපත් කරනවා ගච්ඡන් දෝවා ගච්ඡන් දෝවගෙන ඇවිදිනවා ගච්ඡාමිති ඇවිදිනවා සීපත් කරනවා මේ ඇවිදීම ගැන නැවතලා නැවතීම ගැන සීකරනවා වාඩි වෙලා වාඩිම ගැන සීකරනවා හාන්ස් කියලා හාන්ස් ලැබීම ගැන සීකරනවා මෙහෙම සීකරනකොට අපි මෙන්න මෙතනින් නැන් ඉවර කරමු මොකද්ද සබ්බකාය පටිසංවේදී අස්සසුසාමීති සික්ක මුළු කය කෙරෙහි පටිසංවේදී සිත සංවේදී යොමු කරලා අපි උෂ්ම ගනිමු උෂ්ම පිට කරමු මේක දැන් කරමු මුළු කය කෙරෙහි අවධානය යොමු කරගෙන උෂ්මක් ගනිමු උෂ්ම පිට කරමු මේ බලන්න සබ්බකාය පටිසංවේදී අස්සසුසාමීති සික්ක උෂ්ම පිට කරමු සබ්බකාය පටිසංවේදී පස්සසුසාමීති සික්ක ඔක විනාඩි දෙකක් කරන්න ඓලර්ම ඉවර කරන මන්නේ දැන් සබ්බකාය පටිසංවේදී කියන්නේ නැහැ පස්සම්බයන් කාය සංකාරං අසසිසාමිති සික්ක පස්සම්බයන් කාය සංකාරං අසසිසාමිති සික්ක පස්සම්බයන් කාය සංකාරං පස්සසිසාමිති සික්ක කාය සංකාර කියන්නේ කාය මේ සංස්කරණය සිදු වෙන ආකාරය ඒ සවිඥානිකව අපි දකිනවා පස්සම්බයන් කාය සංකාරං කාය සංස්කරණය සිදු වෙන ආකාරය සංඥානක දකිනින් මේ තේරුම් ගැනීම අපි හුස්ම පිට කරමු හුස්ම ගන්නවා කය සංස්කාරානුකූලව දකිනින් හුස්ම පිට කරමු කය සිදුන මේ සංස්කාරයේ සංඥානක දකිනින් හුස්ම ගන්නවා දකිනින් හුස්ම පිට කරමු එතින් හොඳයි දැන් වෙලාවත් හරි හොඳයි ඔබ හැම මට ලැබුණා පොඩි ළමයි කින් කොහමද දැන් දැන් වල කතා කරන්න ඕන නැවතත් දැන් කවු ඉතාම වැඩින බොහොම අවධානයේ මතර ධර්මයේ ශ්‍රවණය කරා මේ ධර්මස්තුනේ මහ පිණා මේ කරගත්තා ඔ පිණින් ඔබ හැම මේ දුක් වේවා නිරෝගී සුවපත් වේවා දීර්ඝාසු වේවා ඔබ හැම ප්‍රාර්ථනා කරන රෝධයක උතුම් වූ නිවන් සැප ලැබේවා අපි දැන් දෙවියන්ට පින් දෙමු ඉදම් මේක උඩ පස්සේ යන ආකාශත්තාද බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරණ්ඩක්කම් තුලෝක සාසන ආකාශත්තාද බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරණ්ඩක්කම් තුලෝක සාසන ආකාශත්තාද බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරණ්ඩක්කම් තුලෝක සාසන සිල් දෙන්දා මේ පිං අනුමෝදන් වල දිව්‍යශ්වර විවර්ධනය කර සාසන ආරක්ෂා කරගෙන ප්‍රාර්ථනා කරන වරු තුමුණන්ස මේ අත ගමුගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීන් නම් හොතු කියන ගාතාව හිතෙන් තනියම කියන්න තුන්පා හොඳයි එහෙමනම් දැන් සියලු තමගේ ඥාතීන්ටත් පින් දීලා දෙවියන්ටත් පින් දීලා මේ කටයුත්ත අවසන් කරලා අවසාන වශයෙන් අපේ මන්ත්‍රයේ වැඩේට හාමුදුරුවෝ
දුක්ඛේවා නිරෝග සුවපත් වෙනවා දීර්ඝාසය මේ උපරම වැඩි දැන් සීපත් කළේ අවසාන මොහොතේ මේ කරගත්තා වූ සියලු පිං මේ පන්සලේ වැඩෙකී සුමන වංශාම ගුණේ සුමන වංශාම අපවත් වෙලා අවු කීයක් අවු අටක් වෙන සුමන වංශාම ගුණත මේ පිං අත්පත් වෙලා උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිගේ මුතුන් වූ නිවන් සැප ලැබේ කියලා සාදු කාරලා අපි දේශනා කරටි සර්ව ප්‍රකාරයෙන් අවසන් කරනවා ඒක මම ඔබ හද කියනවා මම ගෙනලා තියෙන පොත් වර්ගය ඒ පොත් ටික කොටසක් මම පාසල් කරලා දෙනවා පොඩි බෑග් වල දාලා ඒ ටික මම හැමෝටම මොබිල දෙනවා එකක් මම ගෙන පත්‍රයක බලවිච්ච ලිපියක් අනිත් එක මම ලියපු ලිපියක් ඒ ටික මේ බ්‍රවුන් පේපර් බෑග් එකද හැමෝටම එක ගානේ දෙනවා 100ක් ගෙනලා තියෙනවා 100කට කිත්තු අනිත් එක නම් පොත් 50ක් ගෙනලා තියෙනවා ඒක මේ ධම්මාචර ශිෂ්‍ය ගුරුවරු දෙමෝපියෝ අරමුණු කරගෙන ලියපු පොතක් ඒක කැමති කෙනෙක් ගන්න හැබැයි 50ක් විතර දීලා තමයි ගන්න ඕනේ හොඳයි ඔබ හැමදේම තේරුම් ගන්න ඒක එළියේදී මම ඔයාලට දෙන්න උනරක් තේරුම් ගන්න